Step one, wake up early, gonna rise with the sun. Step two, get some good, some food in you. Step three, think real hard about what you wanna be. Step four, fuck everybody, just do your thing. Wake up, today's gonna be a good day. Wake up, today's gonna be a good day. Wake up, today's gonna be a good day. I want to be a little bit of a good day. අද පොඩක් කතා කරන්න හිතුවා මේ රත්තරන් බඩු වලට හැදුම් කුලියේ හදන හැටි පොඩක් හොයාගන්න බෑනේ පොඩක් කියලා දෙන්න කියලා හිතුවා. ඉතින් ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ වගේ බඩු කට්ටලයක් අපි සිලෙක්ට් කරගත්තා පස්සේ කොහමද ඉතින් අපි ආලොන්ට පෙන්නන්නම් මේ මෙතන අපි මේ වගේ කට්ටලයක් අපි තුන නෙක්ලස් එකක කුවි කරාබු දෙකුත් එපා. ඉතින් කරාබු දෙකයි මුද්දයි ඔය විදිහට අපි සිලෙක්ට් කරගත්තා පස්සේ අපිට හිතාගන්න බෑ දැන් මේක මේකින් චාර්ජ් එක කොහමද ගන්නෙ මහදුන් කුලිය කොහමද හදාගන්නේ කියලා. ඉතින් අපි මොකද කරන්නේ? ඉතින් මොනවද කරන්නේ? ඉතින් සෑහෙන අමාරුවෙන් හම්බ කරලා ගත්ත සල්ලි වලින් මේක ගන්න යනකොට වැඩේ හරියට කරගන්නත් ඕනේ. හරිද? ඉතින් ඒ හින්දා අපි ඉතින් බොහොම ඉවසීමේ ඒ වගේම තමයි ඇයිටම් ටික සිලෙක්ට් කරගත්තට පස්සේ ඉතින් ඕක ආයේ මාරු කරන්නත් බෑ. මාරු කරනවට කැමතිත් නැහැ. ඒකම ගණ්ඩත් වෙනවා. හරිද? කීයක් ගියත් ගණ්ඩත් වෙනවා. ඉතින් ඔයාලට මේ දේවල් වලට අහු වෙන්න නැති වෙන්න වංචනික විදියට අහු වෙන්න නැති වෙන්න ඔයාලගේ අතේ සල්ලි ඉතුරු වෙන විදියට මේකේ හැදුම් කුලිය හදන හැටි චුට්ටක් ඔයාලට අයිඩියා එකක් දෙන්න තමයි ආවේ. හැබැයි හරියටම කියලා දෙනවා. අහගෙන ඉන්න. හරිද? ගොඩක් වැදගත් වෙයි. ඉතින් හැමදාම බයි කරන්නේ නැහැ gold එකක් අපි සාමාන්‍යයෙන් ලින්ගලාතුරකින් අත්‍යවශ්‍යතාවයකට තමයි අපි රත්තරන් ගන්න. ඉතින් ඒ හින්දා ඒ වෙලාවේ ඔයාලගේ අතේ තියෙන සල්ලි ඉතින් නාස්ති නොවෙන්න සහ කියන්නේ අනාගතයට ගොඩක් පලදායි වෙන විදිහට ගෝල්ඩ් එකක් කොහොමද ගන්න කියන එක තමයි චුට්ටක් අද මේ කතා කරන්න යන්නේ. මුලින්ම ඉතින් බලමු ටොපික් එක කොහොමද හැදුම් කුලිය හැදෙන්නේ කියලා. හරිද? ඉතින් ඔයාලට මේ පෙන්නන මේ සෙට් එකේ හරිද කෑලි වශයෙන් කොලයක් පෑනක් අරගෙන එකින් එකට වේට් එක පොඩ්ඩක් ලියාගන්න රයිට් බර ලියාගෙන තියලා හරිද එතකොට ඔයාලට එදිනට පවචන රත්තරන් මිලත් එක්කලා ඒකට ඕන කරන ගාන ඔයාලට ගහගන්න පුළුවන් කියන්නේ රත්තරන් ගාන විතර කැල් කරලා ඒ කොලේ ඉස්සරහින් ලියාගන්න හරිද එතකොට ඒකට ඕන කරන රත්තරන් මිල එතකොට එනවා හරිද එතකොට මේ වගේ අයිටම් මෙහෙකට ග්‍රෑම් එකකට තමයි අපි හැදුම් කුලියක් හදන්නේ. ග්‍රෑම් එකකට තමයි හැදුම් කුලියක් හදන්නේ. ග්‍රෑම් එකකට කීයක්ද කියන එක සමස්තයක් වශයෙන් ගත්තහම ගොඩක් ඔයාලට ගාණක් කිව්වට පස්සේ ඔයාලට හිතා ගන්න බෑ මේක රත්තරන් කොච්චරක් ගියාද? එහෙම නැත්නම් මේකේ හැදුම් කුලිය කොච්චරක් ගියාද කියන එක ඔයාලට හිතා ගන්න බෑ. හරිද? ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ තරාදියකට දාලා ඉවරලා ඒකේ එන බර ඔයාලා කොලයකට ලියාගන්න. හරිද? එතකොට තරාදීන දාපුවම දැන් තියෙන තරාදී වලට ওই මන්තාඩි තව මොනවද ওই පරණ ක්‍රම ඒවා විදියට නෙමෙයි අලුත් ක්‍රමයට ගන්න ග්‍රෑම් වලින්. අපි දන්නේ ග්‍රෑම් නේ. හරි ග්‍රෑම් ප්‍රශ්නයක් නැහැ. ග්‍රෑම් වලින් අරගෙන ඒක ලියා ගන්න ග්‍රෑම් කොච්චරක්ද කියන එක. ග්‍රෑම් 6ක් හරි 10ක් හරි 20ක් හරි එයි. එන අගේ කොලේක ලියලා ඉවරලා ඒ එන ග්‍රෑම් එක ගාන පවුමක ගාන දන්නවා අපි ඒ වුණාට මොකද කරන්නේ? අපි දන්නේ නැහැ කොච්චරක් වෙයිද කොතරක් වේද ග්‍රෑම් එකක් කියන එක. ඉතින් පොතර මතක තියාන ගොඩ දෙනෙක් හැමතිස්සෙම අහන ප්‍රශ්නයක් තමයි අපි හැමෝටම කියනවා ග්‍රෑම් 8ක් තමයි පවුම් එකක් කියන්නේ. හරිද? ග්‍රෑම් 8ක් තමයි පවුම් එකක් කියන්නේ. එතකොට ග්‍රෑම් 8ෙන් ඔයාලට පවුම්ක ගාන ගන්න ඒකේ ලා පොන්ට් එක කැල්ල එක දෙන අවුලක් නැහැ. අරගෙන ඉවරලා ඒක 8ෙන් බෙදන්න. ඒක 8ෙන් බෙදලා පස්සේ ඔයාලට ග්‍රෑම් එකක අගයක් එයි. හරිද? රවුම් ගානක් එන්නේ නැතුව කැටිච්ච ගානක් එයි. ඒක කමක් නැහැ. හරිද? ඒ ගාන වැඩි කරන්න දැන් අපි තුමුකෝ මේ වගේ සෙට් එකක් ගත්තාම නේද මේ හරි හරි ඉතින් මේක දැක්කහම ඉතින් මේකේ ගාන හදාගන්න ගියපුවම ඉතින් හරි අමාරුයි හරිද එකින් එක ගන්න කරදරයක් නැහැ එකින් එක ගන්න එකක ගාන බර මේක අපි කියමු මේ ග්‍රෑම් 20ක් කියලා උදාහරණයක් හරිද එතකොට නෙක්ලස් එක ග්‍රෑම් 20ක් කියමුකෝ එතකොට ග්‍රෑම් 20යි ඒකට ආපු රත්තරන් ගාන ඉස්සරහින් ලියා ගන්නවා ලියාගෙන ඉවරලා ඔයාලා ඉතින් බයි කරන්න යනවානේ හරිද එයාගෙන් අහන්න දැන් ඔයාගේ ගාන කීයද මේකට හරිද අන්න දැක්කත් එතකොට එයා කියනවා ගාන හරිද එයා ඉතින් ටිකක් වැඩිපුර ගානක් කියලා පොඩි ඊට පස්සේ ඩිස්කවුන්ට් එකක් දීලා ඔයාලට ගානක් කියයි හරිද ඊට පස්සේ ඔයාලා බලන්න එයා කියපු ගානත් එක්කලා ඒ රත්තරන් ගාන විතරක් අඩු කරලා බලන්න ඔයාලට එනවා යම්කිසි අගයක් හරිද එයා පිටුපු දැන් ආපිටු මේක 10000ක් හරි 10000ක් කිව්වා කියලා හරිද රත්තරන් බර දැන් ඔයාලට හොයා ගන්න පුළුවන් මේ බැටරියල චුට්ටක් කරන්න ක්‍රමය අහු වෙනවා හරිද ක්‍රමය අහු වෙනවා කියන්නේ කියලා දෙන්නේ
වෙන දෙයක් නෙමෙයි. ඔයාලගේ ඒ කියන්නේ මෙහෙම කියලා දෙන්නේ ඇත්තරම මේ රත්තරන් අපි දන්නවා රටක සල්ලි අච්චු ගහන්න රටේ රත්තරන් තියෙන්න ඕනේ. හරිද? ඒක රත්තරන් කෙනෙක් ගන්නවා කියන්නේ සහ ඒ කියන්නේ යම්කිසි වෙළඳ පොළක විශ්වාසනීය භාවය ගොඩනගෙන්න නම් පාරිභෝගිකයා සහ ඒ වෙළඳා අතර සුහද සහ විශ්වාසනීය බඩ පිළිවෙලක් තිබුණොත් පමණයි. හරිද? අපිට වංචනික දෙයක් කරලා ඉවරලා ඊළඟ පාර එයා එන්නේ නැහැ නේ. හරිද? ඉතින් මේ හින්දා මේ ඔයාලා රත්තරන් බයි කරන්න තියෙන උනන්දුව කැමැත්ත වැඩි කරන්න වගේම හරිද ඉස්සරහට මේක වඩාත් ප්‍රයෝජනවත් වෙන විදිහට ඔයාලගේ සල්ලි යොදවන්න උදව් කරනවා මිස නැතුව වෙන දෙයක් නෙමෙයි. හරිද? එතකොට අපි දන්නවා පොඩි කාලේ පිටත රත්තරන් මිල කීයද දැන් ගාන කීයද කියන එක නේද? ඇත්තටම මොකද වුනේ? ගාන ටික ටික වැඩි වෙනවා. එතකොට තව අවුරුදු දෙක තුනක් යද්දී මොකද වෙන්නේ? රත්තරන් ගාන වැඩි වෙනවා නේද? ඒක තමයි ස්වභාවය. ඒක තමයි එහෙම තමයි වෙන්නේ. හරිද? ඉතින් අපි ඒකට එතකොට අපි දන්නවා අදගත්තුත් එහෙම තව අවුරුදු දෙක තුනකින් මේක ඊට වඩා වැඩි ගානකට අලිය කරන්න පුළුවන්. තව කාලයක් යනකොට ඉස්සරහට තවත් ගාන වැඩි වෙනවා. ඒ වගේම තමයි දැනට රත්තරන් පොළවෙන් ඔක්කොම ටික අරගෙන ඉවරයි. හරිද? පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙන්නේ. තව බොහොම පොඩි ප්‍රතිශතයක් තමයි ගොඩ දාන්නත් තියෙන්නේ. හරිද? ඉතින් අපි බලන්න ඕනේ අරකේ දැන් හරි 10000 8000 කතාවට යමු. 2000. හරිද? 2000 තමයි හැදුම් කුලිය ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ 2000 බෙදලා බලන්න ආපෝ බර. එතකොට ඔයාලට ග්‍රෑම් එකකට හැදුම් කුලිය කීයක් අරගෙනද කියලා. හරිද? අපි කල්ලෙන් වතාවල කියලා තිනවා. ඔයාලා බයි කරනකොට බයි කරන්න එපා. එකපාරටම එකම ගණන්. හරිද? කඩ 3-4කට යන්න. මේ විදිහට ගණන් පොඩ්ඩක් කම්පයර් කරලා බලන්න. අපි අතුමක් කැඩුමක් කනබුරු දෙයක් ගන්නවා වගේ නෙමෙයිනේ. ටිකක් අමාරුයෙන් හරි හම්බ කරව සාදලි ටික. ඊට වැඩේ කරගන්න ඕනේ ඉඳ. හරිද? මේ විදිහට යන්න. ගේපුවම බලන්නවා කඩවලුත් එක්කලා කම්පයර් කරලා. මම හැදුම් කුලිය කීයක් විතර වැටෙනවද කියලා. හරිද? මම කියන්නේ නැහැ. ඒක බෙලද පොලේ හැටියට සහ ඒක ඩිසයින් එකේ හැටියට තමයි ඒක හැදුම් කුලිය ඇත්තටම ඩිපෙන්ඩ් වෙනවා. හරිද? අපිට බල කරන්න බෑ. හැබැයි අපි දන්නවා වෙළඳ පොළේ යන රත්තරන් මිල ඔයාලට අල්ල ගන්න පුළුවන් වුණොත් හැදුම් කුලියක් අල්ලන්න බෑ. හැබැයි කඩ 3-4කට කම්පයර් කරනකොට ඔයාලට පුළුවන් වෙනවා හැදුම් කුලිය මේකට මෙච්චරයි කියලා. හරිද? ඒ වගේම තමයි මෙන්න මේ වගේ චූටි කරාබු දෙකකුත් ඕනේ. ඉතින් ඕකට ග්‍රෑම් කීයක් වගේ අහුවේද? ග්‍රෑම් 4-5ක්. ඒ කියන්නේ පවුම් භාගයට චුට්ටක් වැඩි වෙන්න වගේ තමයි ඕකටත් අහුවේ. ඕකටත් ග්‍රෑම් ගන්න තමයි ගානක් හදන්නේ. ඊට පස්සේ බලමු අපි මේ වගේ මුද්දා. හරිද? මේ හැමෝම කැමති පොඩි පෙන්නන ලංකරලම. හරිද? මේ වගේ මුද්දා පෙන් ගන්න ගියපුවාමත් මේකටත් තියෙන සාමාන්‍ය පවුම් භාගයක් වගේ. එතකොට පවුම් භාගයක් වගේ තියෙනකොට මේකටත් අර විදිහෙම තමයි ග්‍රෑම් එකකට ගානක් තමයි. රුපියල් සාමාන්‍යයෙන් ගාන එකට රුපියල් 2000ක් වගේ මේක පාවිච්චි කරන්න හරන්නේ. දැනට තියෙන ලංකාවේ සත්‍යය තමයි අතරම් හිගියත් එක්කලා අතරම් හැම දෙයකම පොඩක් ගාන වැඩි යඳුන් ගුලියන් චුට්ටක් වැඩි වෙලා තියෙනවා. එනකොට ඔයාලට ඒ අතරිනුත් පරිස්සම් වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි දෙන්නේ කියන්නේ. ඒ වගේ තමයි මේ වගේ චූටි රින් එක අපි ගත්තාම පොඩි. හරිද? මේකට යඳුන් ගුලිය කීයක් විතර වගේ වෙයිද? හරිද? හිතා ගන්න බෑ නේද? මේකට සාමාන්‍යයෙන් අපි දන්නවා ඔය කියන්නේ කැලරට ගානක් කියලා. කැලරට ගානක් තමයි යන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පවුම් කාලට අඩු වේව. පවුම් කාලේ ගොම් කියන්නේ ග්‍රෑම් 2යි. පවුම් බයික උත් කියන්නේ ග්‍රෑම් 4යි. පවුම් කියුත් කියන්නේ ග්‍රෑම් 8යි. ඉතින් හරිද? මෙන්න මේ විදිහට තමයි අපි හැඳුම් කුලියක් හරියට හදාගන්නේ. රයිට්? ඉතින් ඔන්න මේ කතාව කිව්වා. තවත් මේ එක ගැන ඔයාලට මොනවා හරි ගැටලු මොනවා හරි තියෙනවා නම් දාන්න අපිට. අපි අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙන්නම්. Thank you so much. ඒ වගේම තමයි ඉස්සරහට රජගයින් අපිත් එක්කලම ඒක වගේම තමයි ගොඩක් දෙනෙක් ටික ටික ප්‍රශ්න අහලා තිබ්බත් මේ ප්‍රශ්නට අපි පිළිතුරු දුන්නා. ඉස්සරහට අනිවාර්යෙන් ලබනවා. ඉතින් ඒ හින්දා අපිත් එක්කලා ඉන්න Thank you so much.